ඔබට සුවදායි උදෑසනක්. අපේ මේ සූදානම ඔබ සමගින් මුණගැහි පත්තරවල විස්තර කතා කරන්නටයි. පත්තරවල විස්තර දැනගන්න හොඳම තැනට අදත් පුරුදු විදියට ඔබ ඇවිත් ඉන්නවා. ආරම්භ කරමු පිදුරංගලින්. අපේ රටේ තේනවා ඓතිහාසික සාධක, ඓතිහාසික ස්ථාන, ඓතිහාසික කතා උතාන්ත, මේ සියල්ල අතරේදී අපිට තැන නොතැන කියන එක හරියට තීරණය කරගන්නට දැනුවත් වෙන්නට ඕනි නේද? තැන නොතැන දැනගන්නවා කියලා කියන්නේ 6-4 තේරෙන දවසේ ඉඳන්ම ඒ පිළිබඳව ආභාෂයක් ලබා තිබීමයි. හැබැයි එය නොදැන යම් යම් විදියට හැසිරීම් රටා ගැන පෞගිය වකවානුව පුරාවටම සාකච්ඡාවට ලක් වුණා. ඒ ප්‍රධානතම තැනක් බවට පත් වුණේ පිදුරංගල කතාව. ආද දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨය. පිදුරංගලදී අසභ්‍ය චාරූපගත් තරුණයෝ 3 දෙනෙක් දැලේ. හේමන්ත රන්දුනු සහ දඹුල්ලේ සරත් ලියන්නේ. ඓතිහාසික සීගිරිය පිදුරංගල විහාරස්ථානයේ පර්වතයේ මත සිට අඩනිරුවත් චාරූප ලබාගෙන ඒවා සමාජජාල වෙබ්බඩි වෙත මුදාරණු ලැබූ තරුණයන් 3 දෙනා සීගිරිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයන් 3 දෙනා මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් 2 අධ්‍යාපනය ලැබූ අය බව විමර්ශනවලින් හෙළිවෙලා. සමාජජාල වෙබ්බඩිවල පළවී තිබූ චාරූප කීපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ සීගිරිය පොලිසිය සිද්ධිය හෙළිදරව් වී පැය 24ක් ගතවන්නටත් පෙර සැක්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණු. පැය 24ක් ගතවන්නටත් කලින් සැක්කරුවන් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කර තිබුණා. අර සමහර දේවල් ගැන මං කියන්නේ, පොලිසියට අවශ්‍යතාවය තියෙනවා නම් කොයි විදිහටද ක්‍රියාත්මක වන්න පුළුවන්, පොලිසිය දක්ෂයි. ඒ කාරණාව මට මේ කාරණාව ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එතනින් තියලා මම මේ විස්තරේ වැඩිදුර කියලා ඉන්නම්. පොලිසිය ප්‍රශ්න කිරීම හමුවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ උසස් පෙළ විභාගයේ නිමවීමෙන් පසු විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණි අවස්ථාවේ පිදුරංගල පර්වතය මතදී මේ ආකාරයට හැසිරුණු බවයි. ඒ වගේම විමර්ශනවලින් හෙළවී ඇති ආකාරයට සමාජජාල වෙබ්බඩවියේ පළවී තිබූ චාරූප කීපයක් මීට වසර ගණනාවකට පෙර වෙනත් තරුණයන් පිරිසක් විසින් ලබා ගත්තේවයි. සැක්කාර තරුණයන් 3 දෙනා අඩනිරුවතින් සිට ලබාගත් චාරූප සමග මීට පෙර වෙනත් තරුණයන් පිරිසක් ලබාගත් චාරූපද පළවී තිබුණු බව විමර්ශනවලින් හෙළිවෙලා. සවිස්තර වාර්තාව කිව්වේ මේක සමාජයේ දැඩි කතාබහට ලක්වුණු කාරණාවක් විදිහට පත් වෙලා තිබුණු නිසා. ඕකයි තත්ත්වේ. දැන් මම අර කියන්නම් කියපු කතාව. දැන් මෙතන එක තැනක තියෙනවා පැය 24ක් ගතවන්නට පෙර සැක්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා කියලා. ඒ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වීම. එතකොට මට මතක් වුණේ මොකක්ද දන්නවද? අර කිරි පැකට් වලට මොනවද මුසු කරපෝ මිශ්‍ර කරපෝ සිදුවීම. තාම ඒක මොකක්ද කියලා හරියට එළියට ආවේ නැහැ. ඒයි. තවදුරටත් ඒකට කල් ඕනේද? මොකද්ද? මං ප්‍රශ්නාර්ථයේ විදියට ඉදිරි කරනවා. හොඳයි, අපි නැවත මතක් කරනවා තැන නොතැන මොකද්ද, ඓතිහාසික සාධක කොයිද, පූජනීය ස්ථාන කොයිද, ඒවා දැන කියාගෙන හැසිරීම ඉතා අත්‍යවශ්‍යයි. ගෑස් වැඩිවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වුණා. ගෑස් මිල 195කින් නැගී කුඹුදු උපුල් ශාන්ත ලියන්. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එහෙමයි වාර්තා කරන්නේ. ඔබ දන්නවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි ඒ වැඩිවීම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ කියලා. ඒ අතරේ මේ දැන් යන්න සූදානම් වෙන්නේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ කතාවකට. රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ දින 4ක රට සවාරියට ලක්ෂ 20ක් රුචිර දිලාන් ලියන්. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුට ඔක්තෝබර් මාස මුල් සතියේ යෙදී ඇති දින 4ක විදේශ සංචාරයක් සඳහා රුපියල් මිලියන 2ක් වැය කිරීමට එකී අමාත්‍යාංශයේ මෙවැනි විට කටයුතු දා ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග මව්බිමට හෙළි කළා කියලා මේ වර්තාවේ දාලා තියෙනවා. මෙම මිලියන 2කින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ ගුවන් ටිකට් පතට පමණක් රුපියල් මිලියනයක් වැය කිරීමට සිදු ඇති බවද වාර්තා වෙනවා. ගුවන් ටිකට් පතට පමණක් රුපියල් මිලියනයක් වැය කිරීමට සිදු වී ඇති පුවතක් ඒ දාලා තියෙනවා. ඔක්තෝබර් මාස මුල් සතියේම රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස විදේශගතවන්නේ බ්‍රිතාන්‍යයට සහ බංග්ලාදේශයටයි කියලා තවදුරටත් දානවා. ඔව්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර රැඳෙන්නේ 1 දිනක් පමණක් වන අතර ගුවන් ටිකට් පත බිස්නස් ක්ලාස් එකක් වන බවද ඊට ආරංචි මාර්ග සනාථ කළා. කෙසේ වෙතත් අදාළ සංචාරයේ එම රටවලින් සිදු කළ ආරාධනයකට අනුව සිදුවන්නක් නොවන අතර සිදු කරන ලද ඉල්ලීමකට අනුව ලැබී ඇති සංචාරයක් බවද ආරංචි මාර්ග වැඩිදුරටත් කියනවා.
තේරුණාද? ඒ සංචාරයේ ඒ රටවලින් සිදු කළපු ආරාධනාවක් නෙවෙයි, සිදු කරන ලද ඉල්ලීමකට දෙන්න කියලා කරපු ඉල්ලීමකට ලැබුණු සංචාරයක් කියලායි කියන්නේ. යන ගාන ටිකට් එකේ ප්‍රමාණය, එතකොට යන පන්තිය, බිස්නස් ක්ලාස් එහෙමත් දාලා තියෙන පුවතක් අද මව්බෙන් මාව පුටා ගත්තේ. අර පින්නවල සංචාරක දුම්රිය පළවෙනි දවසේ යන්නත් එක්කෙනෙක්වත් නැහැ, එන්නත් එක්කෙනෙක්වත් නැහැ. කාර්යමණ්ඩලයේ 3 දෙනෙක්ද කොයිද පමණයි ගිහිල්ලා තිබුණේ. එක මගියෙක්වත් නැහැ. පින්නවල සංචාරක දුම්රිය නවති උපතිස්ස පෙරේරා එලියන්. පින්නවල අලි අනාථාගාරයේ නැරඹීමට යන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා සංචාරක අමාත්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත පෙරේද ආරම්භ කරන ලද ගල්කිස්සේ සිට රඹුක්කන දක්වා ධාවනීය වූ විශේෂ සංචාරක දුම්රියට මගින් කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනීය කිරීම අත්හිට වූ බව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මව්බිමට කියා. ඔයලා බැලුවාද මේවට සෙනග ඉන්නවාද කියලා, මගෙන් ඉන්නවාද කියලා? එතකොට ඒ අස්ප ගණන් වලට ගෙවලා යන්න පුළුවන් වාතාවරණයක් මේ වෙන විට තියෙනවද? ඒවා හොයලා බැලුවාද? ප්‍රශ්නාර්ථය අපි ඉතිරි කරනවා. ඒ අතරේ අපේ රටේ පියපුතු සම්බන්ධතාවයන් ඉතාම තදබල ලෙස තියෙන ආකාරයන් ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. වර්තමානයේත් එලෙසමයි. තාත්තාට පුතාගේ ආදරය, පුතාට තාත්තාගේ ආදරය කොයි තරම්නම් උපරිමයෙන් තියෙන රටක්ද, තිබුණු රටක්ද? හැබැයි ඇතැම් වෙලාවට එළියට එන කතා ඉතාම ඛේදවාචක. මේ වැනි ඛේදවාචකයක්, විදුලි සරවද්දා පියා පුතාව මරා දමයි මාතර උදේ කුමාර එළිය. සෙල්ලන්ද බලන්න, ලේසිද බලන්න කාරණාව. ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු විදුලි සරවද්දා පියා තම පුතා ඝාතනය කර ඇතැයි මාතර පොලිසිය සඳහන් කිරීමක් කරනවා. ප්‍යාසා පුතු අතර බහින් බස්වීමක් පෙරේද සිදු වෙලා එදින රාත්‍රිය පුරාම නිවස තුළින් කෑමුරදෙන් හඬ ඇසුණු බව ප්‍රදේශවාසීන් කියනවා. පියා විසින් නිවසේ දොරාසලින් විදුලි රැහැනක් ඇද තිබූ බවත්, අලුයම පුතා නිවසෙන් එළියට බහින විට එම විදුලි රැහැනේ පැටලී ඔහු ජීවිතක්ෂයට පත් ඇති බවත් පොලිසිය කියනවා. තාත්තෙකුට තමන්ගේ පුතෙකුට මොන ආරවුලක් තිබුණත් මෙහෙම කරන්න පුළුවන්? අනේ මන්දනේ, සමහරලාට අපිට අහන්න ලැබෙන, පත්තරවලින් කියවන්න ලැබෙන දේවල්. ඊළඟ කතාව, කසිප්පු වටලන්න ගිය රාලහාමිව තිරෝදරියක හප්පලා සැක්කාර පියපුතු පලා ගියෙන් කොළඹ පෙරේරා ලියන්. ඒකත් උපුටා ගන්නවා මව්බෙන්. නීති විරෝධී මත්පැන් වැටලීමකට කාතුඩුව ප්‍රදේශයට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රීරෝද රථයක හප්පා තුවාල කළ මත්පැන් ජාවාරම්කාර පියපුතු දෙපලක් පලාගු සැතැයි කාතුඩුව පොලිසිය සඳහන් කරනවා. අර පියා තමන්ගේම පුතාට විදුලි සරවද්දාලා මරනවා. මේ පියයි පුතයි දෙන්න සෙට් වෙලා පොලිසිය රාලාමිව ත්‍රිරෝද රථයෙන් අප්පනවා. මාර බඩු තමයිනේ. ඊළඟට ඔබට මතක ඇති අර දොස්තරවරයෙක්ගේ කතන්දරයක් එළියට ආව පහුගිය දවස්වල. අද ඒකේ පොලිස් පරීක්ෂණයේදී හෙළිුණයි කියන කතාවක් ලංකාදීපයේ දාලා තියෙනවා. බිරියගෙන් කොසුපාරකෑ දොස්තරට අනියම් බිරියෝ 5 දෙනෙක්, දරුවෝ 13 දෙනෙක් පොලිස් පරීක්ෂණයේදී හෙළිවේ කියලා ශ්‍රීනාත් ප්‍රසන්න එළියන්. දොස්තරට හොඳේ, තම බිරිඳ කොස්සක් කැඩෙනතුරු තමාට පහර දුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයෙකුට, එම නීත්‍යානුකූල බිරියට අමතරව අනියම් බිරියන් 5 දෙනෙකු සමග දරුවන් 13 දෙනෙකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරනවා. පොලිසියට මොනවා හිතුණත් දන්නේ නැහැ මේ තොරතුරු පොලිසියේදී අනාවරණය වෙන්න පටන් ගන්නකොට. බිරියන් ප්‍රමාණයයි දරුවන් ප්‍රමාණය සෑහෙන ආදායම කෘත්‍ය ඇති, මෙහෙම නඩත්තුවක් කරන්නේ නැද්ද? ඊළඟට මේ තව වෙනම කතාවක්. DNA පරීක්ෂණයෙන් තහවුරු කරන තුරු සැමියා බිරියත් දරුවත් එපා කියලා දරුවා උපන් හැටියේ ගියත් කුලියට දී ගිහින් පල්ලබැද්දේ රෝහණ එළිය. තම බිරිඳ ප්‍රසූත කළ කුලදුල් දරුවා සමග බිරිය බාරගන්න නම් තමා දරුවාගේ පියා බව DNA පරීක්ෂණයකින් තහවුරු කළ යුතු යැයි සැමියකු ඉල්ලා සිටි බව කියවෙන පුවතක් ගොඩකවෙල පොලිසියෙන් වාර්තා වෙන. එහෙම කතා පුවතුත් වාර්තා වෙන්න ගන්නවනේ. සැකේ කියන කාරණාව පෙරට ඇවිල්ලා තියෙන ආකාරයක් පෙන්නුම් කරන්නේ. රජයේ රෝහලකදී බිහිකල කොළඳුල් දරුවා රැගෙන තමා නිවසට ගිය විට සැමියා නිවස කුලියට දී පිට වී ගොස් තිබූ බවට ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියා සිටිනවා. කොමුණක් දරුවෙක් නෙනේ. ඊළඟට රන් පවුමට යන කල රන් පවුමක මිල 120කින් නැගී ශ්‍රී රන් රණසිංහ එළියන්.
රත්තරන් මත රජය පැන වූ 15ක බද්දා රුපියල් අප්‍රමාණ වීම නිසා රන් පවුමක මිල 20%කින් පමණ වැඩි වී ඇතැයි ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සභාපතිවරයා ලංකාදීපයට සඳහන් කළා. ඒ අනුව රන් බිස්කට් එක්ක ගැනුම් මිල 50,500ක් පමණ වන අතර විකුණුම් මිල 55,600ක් දක්වා පමණ වැඩි වී ඇතැයිද සඳහන් වෙනවා. දැන් මට මේකත් එක්ක මතක් වුණේ මොන හරි දෙයක් දැන් කොයි හරි මිල ගණන් එහෙ අඩු වෙලා තිබුණොත් මේ ගහනව පද්දා. ඒ වැඩි වුණොත් ඒකත් අල්ලනවා වැඩි කියලා. අඩුවෙනුත් ඒ අඩුවෙන වාසිය ලබා දෙන්න සූදානම්ද කියන කාරණාව ප්‍රශ්නාර්ථයේ තවදුරටත් ඉතිරි වෙනවා. හොඳයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ තවත් කතා කීපයකට. ලසන්ත ඝාතනයේ තොරතුරු හෙළිකළ එස්.අයි.ට තර්ජන චමින්ද සිල්වලිය. සන්දේ ලීඩර් පුවත්පතේ හිටපු කට්රු ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු රැසක් හෙළි කළ තමාට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි හිටපු උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කළුතර දකුණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එවැනම කතාව. දැන් අපි අර කතාවට යමු. ඝාතන කුමන්ත්‍රණ කතන්දරේ ඉස්සෙල්ලම නාමල් කුමාර හෙළිදරව් කරන එව්වා. ඊට පස්සේ අර ඉන්දිය ජාතිකයේ කතඩංගුවට ගන්නෝ ඉන්දිය ජාතිකයාගේ කතන්දර. මේ අතරේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ කියපු කතාව අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තිබෙනවා. ඝාතන කුමන්ත්‍රණ චෝදනාව බොරු. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් ඉන්දික හේවා විතාන ලියන්. මේ කොයි කතාවද බලන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් ඉන්දියානු ජාතිකයා විසින් ඝාතන සිද්ධියක් පිළිබඳ තොරතුරු හෙළි කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරනවා. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර්ගේ නිවසට සැකසහිත ලෙස ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ දැනුම් දීමකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඊයේ හඬපටයකින් මාධ්‍යයට ලබා දෙමින් හෙතෙම සඳහන් කළා කියලයි මේකේ දාන. මේක කියන්නේ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව බොරු. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කතන්දරයක්. ඒ අර ඉන්දියානු ජාතිකයා හෙළි කළායයි කියන කතාවක් ගැන තමයි අදහස් පළ කිරීම කළ තියෙන්නේ. දැන් ඒ අතරේ මේ ඉන්දියානු ජාතිකයා පිළිබඳව කතාවක් මෙන්න මේ විදිහට එළියට එනවා. මෛත්‍රී මහින්ද ඝාතන කුමන්ත්‍රණයේ කී ඉන්දියානුවා මානසික රෝගියෙක් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව පැවසුවේ යයි මාධ්‍ය හරහා වාර්තා වූ ඉන්දිය ජාතිකයා මානසික රෝගයකින් පෙළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි කියලයි පත්තරය දාලා තියෙන්නේ. කේක කතා වරින් වර එන්න පටන් ගන්නවා. ඒ අතරේ තවත් කතාවක් කියාවා. වරකපොල උත්සවයකට ගෙන්වා ගන්න හදපු කණ්ඩායමක් පිළිබඳ කතාව මොහොතක් ඉන්න මං එතනටත් යනවා. ඊට කලින් අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් මෙහෙම බල්ලෙමු. නාමල් කුමාරගෙන් CID තවත් හඬපට. DIG නාලකගේ කටහඬත් රස පරීක්ෂක හමුවට නිමන්ති රණසිංහ ලියන්. මෙන්න මොනවද අල්ලලා මාධ්‍යයට පෙන්වන ආකාරය පෙන්වනවා. ඒකේ තියෙනවලු තවත් හඬපට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළයි කියන සිද්ධියට අදාළ තවත් හඬපට සහ එම කුමන්ත්‍රණයට අදාළව ප්‍රංශයේ සිට මුදල් ලැබූ බවට සඳහන් රිසිට් පත්‍රවල පිටපත් සහිත CD තැටියක් දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. ඒක තමයි අර පෙන්න. අපි දැන් සූදානම් අර මං කිව්වේ වරකපොල උත්සවයකට ගෙන්වා ගැනීම පිළිබඳ කතාවකුත් එළියට එනවා. සවිස්තර වාර්තාවක් බලමු. දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා වරකපොල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති විවෘත කිරීමේ උත්සවයකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇත්තේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු හරහායි. නාමල් කුමාර මහතාගේ මෙම ඉල්ලීම එම ප්‍රාදේශීය දේශපාලඥයා විසින් කෑගල්ල ප්‍රදේශයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යොමු කර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලඥයාගෙන් අවස්ථා ගණනාවකදී බලවත් ඉල්ලීම් කර ඇති නාමල් කුමාර අවසානයේ පවසා ඇත්තේ සිය ඉල්ලීම ඉටු කර නොදෙන්නේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා මෙම උත්සවය සිදු කරන බවයි. නාමල් කුමාර මෙම උත්සාහය දරා ඇත්තේ මීට මාස 3 හමාරකට පමණ ඉහතදී.
මෙතර ඊයේ කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේද නම සඳහන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. ඒක නම් මම දන්නේ නැහැ විස්තර. මම දැන් තමයි දැක්කේ SMS පණිවිඩයක් තිබුණා. CID එකට බාර දීලා තියෙනවා නම් මම විශ්වාස කරනවා CID එකේ ඉන්න හොඳ නිලධාරීන් ඒගොල්ලෝ හොයාගනී. ඔබතුමාගේ ආරක්ෂක තත්ත්වය වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබ්බා. ඔබතුමාට ආරක්ෂාව වැඩි කරාද? ඉස්සර තිබුණු ආරක්ෂාව ඒ කට්ටියම ඉන්නවා. ඊට අමතරව මම වැඩි කරන්න කියලා ඉල්ලුවේ නැහැ. මේ නාමල් කුමාර නම් තැනත්තා මොනවද ප්‍රකාශද මේ සිදු කරන්නේ? ඔබතුමා කොහොමද මේ දකින්නේ? නෑ, ඉතින් එයානේ මේක මුලින්ම එළියට ගෙනාවේ. ඉතින් එයා යම් කිසි දෙයක් දන්නව නම් ඒ තොරතුරු සියල්ලක්ම එයා ලබා දෙන්නට ඕන. මොකද මාව විතරක් නෙවෙයි ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට තියෙනවනේ. ඒක බැරෑරුම් දෙයක්. මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. ඒ අනුව නාමල් කුමාර මහතා අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඔයාගේ නිවසේ ඉඳගෙන මේ එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා කියනවා. තවත් ආතන සරසමක් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයා සම්බන්ධ වාර්තාවක්. ඉන්දියානු ජාතිකයේ ගෙදරට ආවේ මගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ පුජ්‍යලයා දැන්නුවා සූක්ෂම මිනීමරුම් පිළිබඳව. මට මේ දැන්වීමත් එක්ක සැක හිතුණා. මේ පිළිබඳව මම වරකපොල් පොලිසිය ස්ථානාධිපතිතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්නුවා. මින් පෙර මේ පුජ්‍යලයාගෙන දැනගිටියේ නැහැ. නෑ, මම දැනගෙන හිටියේ නෑ. CID එක ඔබතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරා. ඔබතුමාට හිතෙනවද මේ පරීක්ෂණ කටයුතු හරියාකාරව වෙයි කියලා? මට ලොකු විශ්වාසයක් තියෙනවා තවමත්. ඒ වගේම අද දවසේ CD පටයක් මේ අරගෙන යන්නේ නාලක සිල්වා මහත්මයාට ඉදිරියේදී හමු වෙන සැඩ රළ පහරෙන් නොතෙමී යන්නත් ඉනිමම් බඳින්න නාලක සිල්වා මහත්මයා දන්නවා. ඒ නිසා මම මේක ඔබතුමාලට ලබා දෙන්නේ නැහැ. DIG නාලක සිල්වා මහතාගෙන් ඔබතුමාට බලපෑමක් ඉදිරියේදී සිද්ධ වෙයිද? මට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. දැනට කිසිදු බලපෑමක් එතුමාගෙන් එල්ල වෙලා නැහැ. මම හිතනවා අවදානමක් එන්න පුළුවන් මගේ ජීවිතේට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරවරු 10ට පමණ කටහඬ සාම්පලයක් පටිගත කර ගැනීම සඳහා නාමල් කුමාර මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළා. ඉන් අනතුරුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන නාමල් කුමාර මහතා පසරු 4 පමණ වනතුරු එහි රැඳී සිටීමේ අනතුරුව පිටව ගොස් තිබෙනවා. ඒ කතාපුවත් මේ වෙන විට දිගහැරන ආකාරයයි ඔබ දැක්කේ. දැන් අප සූදානම් ඔබත් සමගින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වෙනි සැසිවාරයේ පැත්තට යන් අද දැවැන්ත චාරුප වාර්තාවක් ලංකාදීප ප්‍රධාන පිටුවේ මේ ජනපති මෛත්‍රී ට්‍රම්ප් හමු යුවළවල් දෙක හමුණු අවස්ථාව චාරුපේට නගා තිබෙන ආකාරය තමයි ලංකාදීපය අද ප්‍රධාන පිටුව සිසාරා වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අද මෞබිම ප්‍රධාන ශ්‍රීෂපාඨයේ සිසාරා වාර්තා කරන්නේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් කොටසක්. අපේ ප්‍රශ්න අපට විසඳා ගන්න පුළුවන්. කිසිදු විදෙස් බලපෑමක් තර්ජනයක් අපට ඕනෑ නෑ. තිවංක බැරගම නිව්යෝක් නුවර සිටයි මෞබිමට මේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය ගේන්නේ. තවත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශ අද පත්තරයේත් මෙහෙම වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නය අපටම විසඳා ගැනීමට අවකාශ සලසන් අනවශ්‍ය විදේශ බලපෑම් වූ තර්ජන සිදුකර අපේ රට ඉදිරි ගමනට බාධා නොකරන් ත්‍රස්තවාදී පරාජය කළ ත්‍රිවිධ හමුදාවට තමන්ගේ උපරිම ගෞරවය පුද කරනවා. ජනාධිපතිවරයා 73 වන රාජ්‍යනායක සමුළුව අමතා කියයි. මේ ඉදිකල ප්‍රකාශය. ගෙවි ගිය වසර 3 මාර්ග කාලය තුළ මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ නිදහස මාධ්‍ය නිදහස අධිකරණයේ ස්වාධීනත්වයේ ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා අද තිබෙන්නේ මීට වසර 3 මාර්ගකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොවේ. ඒ වගේම ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. මා දන්නා පරිදි මේ යුගයේ ශ්‍රී ලංකාවට ලෝකේ කිසිදු සතුරෙක් නොමැති බව විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕනේ. LTT ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 තුල අපි රට තුල පුළුල් වෙනස්කම් රාශියක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මගේ රජය ගත වූ වසර 3 මාර්ක කාලය තුල පශ්චාත් යුද සමයක කළ යුතු කාර්යයන් අපි පුළුල් ලෙස ඉෂ්ට කර තිබෙනවා. ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරනු ලැබුවේ. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව කැඩෙන්නේ නැතුව ස්ථිර සාමයක් පවතින රටක් වශයෙන් පවතින්නේ. ඒ නිසා අපේ ආරක්ෂක හමුදා කරනු ලැබුවේ යුග මෙහෙවර මේ මා ගෞරවයෙන් සිහිපත් කරනා වගේම ස්තුතිවන්ත වෙනවා ඒ කරන ලද මහා
කැපවීම පිළිබඳව. යුද්ධයේ අවසන් වෙලා වසර 10ක් ගතවන අවස්ථාවක ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක නැවත යුද්ධයක් හේම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක හෙට දවස වෙනුවෙන් ඔබ සියලු දෙනාම අලුත් අදහස් ඇතුව මගේ උතුම් මාතෘභූමිය දෙස බලා අපට සහයෝගය දෙන්න කියා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳා ගන්න ඉඩ දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කිසිදු විදේශ බලපෑම් තර්ජන ස්වාධීන රටක් විදිහට අපට අවශ්‍ය වන්නේ නැහැ. ත්‍රිපිටකයේ සල්ල සූත්‍රයේ සඳහන් වෙනවා යම් පුජ්‍යලේකුගේ ශරීරේ උලක් හෝ කටුවක් ඇනුනොත් ඇතිවන වේදනාව වගේම ඇනුනා කියා මතක් වන විට එයින් නැතිවන කම්පාව තවත් වේදනාවක්. ඒ ඇනුණු වේදනාවන් දෙකම ශ්‍රී ලංකාවේ ජනතාවට. ඒ නිසා රටේ ජනතාවට ඇති වී තිබෙනා වූ වේදනාවන් සමනය කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් යුග මෙහෙවරක් කරන සමාජයක උතුම් රටක් ලෙස ඉදිරියට යන්නට ඔබ සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා වේලාවෙන් ඊ යාළුවම් කාලයේ ජනාධිපතිවරයා 73 වැනි සැසිවාරය අමතක කළ ප්‍රකාශයෙන් කොටසක් ඒ. අපි විරාමයක් කරන් එන්න. ඊළඟ සටහන් ටිකටත් අපි ඔහොම යම් පත්තරවල තියෙන විස්තර බලාගෙන අද දිවයින දානවා. රනිල්ට සහ අකිලට එරෙහිව වාර්ණ නියෝගයක් ඒජේ අබේනායක ලියයි. ගාල්ල මහනගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජයකිද අල්විස් මහත්මිය ඊයේ පසරුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යෝසම් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වාර්ණ නියෝගයක් නිකුත් කළ පුවතක් වාර්තා කරලා තියෙනවා. පක්ෂයේ කතන්දරයක් සම්බන්ධ අධිකරණ කටයුත්තක්කේ. ඒ අතරේ ඊයේ දවසේදී අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපනය පිළිබඳව කරන ප්‍රකාශයක් අද පත්තරේ ප්‍රධාන පිටුව මෙහෙම දාලා තියෙනවා. ආර්ථික අර්බුද තිබුණත් අධ්‍යාපනයට වෙන් කරන මුදලේ කිසිදු අඩුවක් කරන්නේ නැහැ අග්‍රාමාත්‍යවරයායි කියන්නේ. අපි එම අවස්ථාවේ ප්‍රකාශයකට යමු දැන්. ගෝලීයකරණේ හොඳ පැත්ත වගේම ප්‍රශ්නත් තියෙනවා. එන් එකක් තමයි අද තියෙන ගෝලීය ආර්ථික අර්බුදය. මේ ආර්ථික ප්‍රශ්නේ අපි අතින් ඇති වුණ එකක් නෙමෙයි. ලෝකේ ප්‍රධානම මුදල් අපි ගණදෙනු කරන්නේ ඩොලර් එකේ. 2008 ඉඳන් ඩොලර් එකේ වටිනාකම ක්‍රමානුකූලව බැස්ස. දැන් අවුරුදු 10ක් ගියන් පස්සේ ආපහු ඩොලර් එකේ වටිනාකම වැඩි වෙනවා. ඒ පාර ආයෝජකයන් බලන්නේ කොහෙන්ද අපිට වඩාම ලාභ ලබා ගන්න පුළුවන්? බලනකොට වැඩිම ලාභ ලැබෙන්නේ ඇමරිකාවේ. ඒ නිසා මේ මුදල් සියල්ලම දැන් ඇමරිකාවට යන වැඩි ගාණක් යනවා. මුදල් යනකොට ඩොලර් එක ශක්තිමත් වෙනවා. ඉතින් විශාල ප්‍රශ්නයකට එතන මූණ දීලා තියෙන්නේ. ඉන්දියාව වෙන්න පුළුවන්, පකිස්තානෙ වෙන්න පුළුවන්, මැලේසියාව වෙන්න පුළුවන්, යුරෝපෙ වෙන්න පුළුවන්. අපි ඔක්කොම එක ගොඩේ ඉන්නේ. අපේ ප්‍රශ්නේ වඩා උග්‍රවන්නේ අපිට ණය ගෙවන්න උවමනා නිසා. මේ අවුරුද්දේ අපි ඩොලර් මිලියන 3000ක විතර ණය ආපහු ගෙවනවා. එන අවුරුද්දේ අපිට ඩොලර් මිලියන 4000ක් ගෙවන්න තියෙනවා. පරණ පව්. මේකේ අමාරුකම් රටටත් තියෙනවා, ගෙදර ආර්ථිකයටත් තියෙනවා. සමහර රටවල් වල මේ ප්‍රශ්නේ එච්චරම වැදිලා නැහැ. එකක් තමයි තායිලන්තේ, වියට්නාමේ. මොකද ඒ රටවල් සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකය. මෙහෙම ඩොලර් වල ප්‍රශ්නවල මූණ දෙන්න නම් අපි සම්පූර්ණ අපනයන ආර්ථිකයකට යන්න තියෙනවා. එයා ග්‍රාමාත්‍රයේ අයියෙක් කළ ප්‍රකාශයක්. මේ අතරේ ගුණ සමරුවක් පිළිබඳව චාරුප වාර්තාවක් තියෙනවා අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ. හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණ සමරුව එහි චාරු පවස්ථාවක් නිශාන්ත එස් ප්‍රියන්ත අධ්‍යවයින ප්‍රධාන පිටුවට වාර්තා කරන්නේ මෙලෙසයි. යතරේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂීය කතා කරනවා. ඒ වෙනුවෙන් ඒ ගැන හඬ නගන්නට පාර්ලිමේන්තු ඕනි කියලා කියනවා. ඒ ගැන දිනේෂ් කර ප්‍රකාශය පුටා ගැන්නේ මෞබ්මේ. ජාතික ආරක්ෂාව අනතුරේ මැති සභේ වහාම කැඳවන් ඉෂාරා සිල්වායි පත්තරයට ලියන්. මෙතරේ ඊයේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරනවා හිටපු ජනාධිපතිවරයා. එතන කාරණා කීපයක් කතාවට ලක් වෙනවා. අර ඝාතන කුමන්ත්‍රණ කතා වෙනවා. ඒ අතරේ අගරාධිගුරු උන්වහන්සේගේ ප්‍රකාශයකට ඇමතිවරයෙක් ලබා දුන්නු ප්‍රතිචාරයක් ගැන කතා වෙනවා. ඒ දෙක පත්තර දෙකකින් උපුටා ගන්නවා මේ මෞබිම් පත්තරේ කතාව. ඝාතන සැලසුම බරපතල හෙළිදරව්වක්. CID අනාවරණය කළේ ගොතපු කතාවක් නොවේ. පහන් විජේසේකරයි ලියන්. අගරාධිගුරු උන්වහන්සේගේ ප්‍රකාශ පිළිබඳව
ඉතාම පැහැදීමකින් යුක්තව බොහෝ අය කතා කරපු ආකාරයක් දක්නට ලැබුණේ. එවැනි අවස්ථාවක ලබා දුන්නු ප්‍රතිචාරයක් ගැන කතා පුවතක් සිදුවීමක් මේ දවස්වල කතාබහට ලක් වෙනවා. ඒ ගැන ඊයේ අවධානය යොමු ආකාරය දක්නට ලැබුණා. ඒදී හිටපු ජනාධිපතිවරයා මෙන්න මෙහෙම අහනවා. කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන මංගලගේ අදහස ආණ්ඩුවේ මතයේද මහින්ද අහන්නේ. අනුර බාලසූරියයි ලියන්නේ. අපි දැන් මේ කතා කීපය කතාබහට ලක් වුණු අවස්ථාවට යමු. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය පිළිබඳ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අද මංගල සමරවීර ඇමතිතුමා මුදල් අමාත්‍යවරයාගේ කාර්යය කරන්නේ නැතුව මේ කාඩිනල්තුමාගේ කතාවට අද උත්තර දෙන්න ගිහිල්ලා දැවැන්ත විනාශයක් මේ ආණ්ඩුව කරගෙන තියෙනවා. මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න කතෝලික ජනතාවගේ ඇස්ස රෙන්ඩ වුණා. අපි පාර්ලිමේන්තුව තුල සහ පිටත මේ සම්බන්ධයෙන් අපි විරෝධය ප්‍රකාශ කරනවා. විශේෂයෙන් මට අපේ පියතුමල්ලා කිව්වේ අපේ ආගම කවදාවත් සමූල ඝාතන වලට සම්බන්ධ වෙලා නැහැ. මේ ප්‍රකාශය ඉල්ලා අස් ගන්නා තුරු මේ විදිහ ඉඳලා අපේ දේවස්ථානවල මංගල සමර ඇමතිතුමාට විරුද්ධව කරන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම මේක ආණ්ඩුවේ මතයද කියන එකයි අපිට දැනගන්න ඕන. ආණ්ඩුව දරන මතය තමයි යා ප්‍රකාශ කරේ. මේ එහෙමනම් දැන් වෙනකොට ජනාධිපතිවරයා ලංකාවේ නැහැ. මොකද ජනාධිපතිවරයා යම් ප්‍රකාශයක් කරන්න ඕන. මේ නිර්දේය ලෙස විවේචනය කිරීම සම්පූර්ණ වැරදි කියලා අපේ මතය. ඒක අපි හෙලා දකිනවා. ඉන්දියන් ජාතිකයේ කතරගම ගොඩනැගිලා මම විතරන්නේ මම සියලු පවුලෙම මම හිතන්නේ මීට ඉස්සෙල්ලත් මෙනි වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒවා ඔක්කොම ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ඒවා නැවතිලා අපිට දැන්නුවේ නැහැ. අපි දන්න තරමට නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්තුමා අත්අඩංගුවට නොගත්තා පමණක් නෙමෙයි එතුමාගෙන් ප්‍රශ්න අහනවා. දැන් වෙන කෙනෙකුට මේ වගේ සිද්ධියක් වුණා නම් ගන්න පියවර මොකද්ද? වෙලාවට ඉලාට කඩලා ආව පැත්තක තියන්න රාජ්‍ය නායකයා පිළිබඳව හිතන්න. දැන් එන මාස කීපය තුළ හිටපු ජනාධිපතිතුමාට සිදු වෙනවා දිවෙන නොයෙක් ප්‍රදේශ රැස්වීම වලට සහභාගී වෙනවා. හැබැයි ඉතින් කවුරුත් හිතනවා නම් මම මරණවට බයි මේ රැස්වීම වලට යන්න නැතු ඉන්නවා කියලා ඒක වැරදීමක්. ඉන්න නිලධාරියා ඉල්ලලා තියෙනවා වඩා ආරක්ෂාව දෙන්න කියලා. ඉතින් දැන් බලනකොට මුළු පවුලටම දෙන්න බෑ. පවුලට ලබා දෙයිස? ලබා දෙවි. ඌඩුවට දාලා. හොඳම ආරක්ෂක ස්ථානයේ සිරගෙදරේ කියලා කියයි දැන්. කාරණා කීපයක් කතාබහට ලක් වුණු අවස්ථාවක් ඒ. ඊට පස්සේ අපි ඇතුල් පිටු වාර්තාවලට යනවා. අන්නාරෙහි අඩයව සමරලා අද දානව පත්තරේ තිලීපන් සමරුව යාපනයේදී මහා ඉහළින් වාර්තා කරන්නේ දිනසිර රතුගමගේ. මාරාන්තික උපාසයක් කොට මියගිය තිලීපන්ගේ සමරුවලේ අවසන් සමරුවල 26 වෙනිදා දහවල් යාපනයේදී පැවති අතර ඊට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වෙලා සිටියා කියලායි කියන්නේ. දන්නව නේද ඉතිහාස කතන්දර මාරාන්තික උපාසයක් කොට මියගිය තිලීපන්ගේ 31 වෙනි සමරුව කියලායි දාලා තියෙන්නේ. එතකොට මේ මොනවා වෙනුවෙන්ද උපාස කළේ? රට බෙදීමේ කතන්දර හමුවේ නේද? ඊළඟට අපි යන්න සූදානම් වෙනවා දැන් මෙන්න මේ කතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයලු කිව්වේ. ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදී ඇමති මහින්ද සමරසිංහ කිව්වා කියලා පත්තරේ දාලා තියෙන. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම නිසා රටින් බාණ්ඩ ගෙන්වීමේ වියදම 18%කින් ඉහළට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඉන්දික හේවා විතරණයි ලියන්. එහෙම දානවා රුපියල කඩාවැටීම රටට හොඳ බව සමහර අමාත්‍යවරුන් සඳහන් කළද ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීම නිසා රටින් බාණ්ඩ ගෙන්වීමේ වියදම 18%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. ඉතින් අමුතුමෝ ඔබතුමාලාගේම ආණ්ඩුවේ ඔබතුමාලාගේම පාර්ශ්ව නියෝජනය කරන අයත් රුපියල ගැන කතා කරනකොට මේ ආව ප්‍රමාණයේ බරපතල ගමක් කියනකොට ඒකේ ඒ තරම් බරපතලකමක් නොගන්න අවස්ථා දක්නට ලැබෙනවා. ඔබලාගේම පාර්ශ්ව තමයි. ඒ කියන්නේ විවිධ කණ්ඩායම් ආණ්ඩුවේම ඉන්න පාර්ශ්ව දෙකේ අය මේ පාර්ශ්වෙත් ඉන්නයි. එහෙම මේ පෙනිපෙනී තියෙද්දී රුපියල කඩාවැටීම සාධාරණීකරණය කරන්න දරන උත්සාහය. දැන් ඒ අතරේ බලන්න මාස 18කදී වියදමක් ඉහළ ගිහින් තියෙන තරම. උපුටා ගන්න අද පත්තරේ මාස 18කදී සිව්දෙනුග්ගෙන් යුත් පෞලක වියදම 13,000කින් ඉහළ ගිහින් රාජ්‍ය පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනයයි සදහන් කිරීමක් කරන්නේ ඉන්දික හේවා විතරණයි ලියන්. බලන්න ගාන
මාස 18කදී අවුරුදු එකමාරකදී හතර දිනෙකින් යුත් පවුලක අවමයක් හතරක් ඉන්නවනේ පවුලක නේද? ආ රුපියල් 13000කින් ඉහළ ගිහින් කියලා කියන්නේ. කොහොමද ඔරොත්තු දෙන්නේ? මේ විදිහට ජීවන බර බදු බර ජනතාව මත පැටවෙද්දී මන්ත්‍රීවරුන්ට මොන මට්ටමේ හරි පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ පළාත් පාලන ආයතනයේ හරි කමක් නැහැ. රුපියල් 50කින් 100කින් හරි තමන්ගේ දේවල් වැඩි කරගන්න තියෙනවනම් ඒකත් කරයි. ඒකයි මේ රටේ තියෙන වැඩි ජනතාවට බදු බර ජීවන වියදම බඩු බෙල. ඒගොල්ලන්ට රුපියල් 50කින් 100කින් හරි කමක් නැහැ මොන හරි වැඩි කරගන්න තියෙනවා. මේ බලන්න සටහන්. අද පත්‍රයේ දාන්නේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ දුරකථන දීමනාව රුපියල් 500කින් ඉහළට. මානුවර මොහොමඩ් ආසික් ලියන් ආසික් කතාවක් ලියලා තියෙනවා. රුපියල් 500කින් හරි කමක් නැහැ වැඩි කරගන්න තියෙනවා. දැන් ඒ අතරේ ETI තැන්පත්කරුවන්ගේ කතාවක් ඊ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණා. පාර්ශ්ව දෙකක් අතර කතාව අද දවස පිළිබඳව අද දවසේ හමුවීමක් ගැන ඒ පිළිබඳව පාර්ශ්ව දෙක පළ කරන අදහස් අපි බලමු. ETI තැන්පත් කරන සඳහා ගෙවීමට පොරොන්දු වී තිබෙන 3/10 කොටස පිළිබඳව ETI අධ්‍යක්ෂ මණ්ඩලය අපිට සනාථ කළා. ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියට යටත්ව තැන්පත් කරුවන්ට මුදා හැරීමට ඔවුන්ට හැකියාව තියෙනවා කියලා. අධ්‍යක්ෂවරු විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවනම් අපිට තැන්පත් කරුවන්ට පිළිගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව මේ නිරෝෂන් කියන පුද්ගලයා මාධ්‍ය සාකච්ඡා දීලා මේ තැන්පත් කරුවන්ට පොරොන්දු වෙනවා. ඔවුන් කෙසේද පොරොන්දු වෙන්නේ? මොකද ඔවුන් තැන්පත් කරුවෝ. හෙට දිනේ ETI තැන්පත් කරුවන්ගේ 16 වෙනි මහසභා රැස්වීම තියන්න අපි සැලසුම් කරගෙන හිටියා. නමුත් නොවැළැක්විය හැකි හේතුන් මත හෙට දිනේ රැස්වීම කල්තැබීමට අපිට සිද්ධ වෙලා තියෙනවා. තාමත් එතුමන්ලට හැකියාවක් ලැබිලා නැහැ මේ ප්‍රතිව්‍යුහගත සැලැස්ම සඳහා අවශ්‍ය මුදල් පෙන්වීමට. ඒ තුල ඔවුන් හෙට මීටින් එක කැන්සල් කරන්න උත්සාහයක් දරනවා. නමුත් මම සියලු තැන්පත් කරුවන්ට කියා සිටින්නේ සියලු දෙනාම පැමිණිය යුතුයි. අපි අනිවාර්යයෙන්ම හෙටින් පස්සේ එදිරි සිංහලයට තව දුරටත් කල් දෙන්න සූදානමක් නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් මුදු මාර්ගෙන් යන්න අදහසක් තියෙනවා සැලසුමක් තියෙනවා කියලා. කෙනෙකුට චෝදනාවක් කරනකොට මේවා සනාථ කරන්න සාක්ෂි ඇතුව තමයි අපි නම් කතා කරන්නේ. ඒ වචන තුලින්ම පැහැදිලි වෙනවා ඔවුන් ETI අධ්‍යක්ෂවරුන්ට කඩේ යන වග. වචන තුලින්ම පැහැදිලි වෙනවායි කියන කාරණාවක් පිළිබඳව ඇය අවසානයේදී සඳහන් කළේ. අපි විරාමයක් අරන් යමු. කනබුන දේවල් වෙනදාම් කරනවා කියලා කියන්නේ මොන තරම් වගකීමක්ද? නැද්ද මංගහන්? ලාභ ලැබීම පැත්තක තියන්. හැබැයි ලාභ ලබන්නටත් හරි දේ හොඳ දේ ලබා දෙන්න ඕනි. තවත් කෙනෙක් කන තවත් කෙනෙක් බොන දේ ගැනයි මේ මා කතා කරන්නේ. ඇයි දන්නවද? මේ සටහන දැක්කමයි. රක්වානේ කඩේකින් තේ බොන්න ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීණියට දුන් මාළුපාන් ගෙඩිය ඇතුලේ මී බෙටි. රක්වානේ සිරිසේන ලිය වරදත් පිළි අරගෙන සභාවෙන්න කුවල්. පුංචි දරුවන්ට මේ ආහාරයට ගන්නට සිදු වෙනකොට නේ කන බොන දෙයට මේම කරන්න හොඳ නැහැ. ඊළඟට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට තමන්ගේ පවුල ජීවත් කරවන්නට අධ්‍යාපනය ලැබෙන අතරතුර වෙහෙසන දරුවෙක් ගැන කතාවක් මේ. සමහර වේල් පිරිමා ගන්නේ කුරුම්බා ලොඳ කාලා. රෝගී පියා මව සොයුරන් ජීවත් කරවන්න පාසල් ඇරීවිත් පොල් කඩන දරුවෙකු පිළිබඳ සිසුවෙකු පිළිබඳ කතා පුවතක් ලංකාදීපයේ ගේ. එහෙව් දරුවෝ කොයිතරම් මේ සමාජයේ ඉන්නවද? මේ අතරේ විදේශ වාර්තා කීපයක්ම අපි පුටා ගන්නවා දිවයින විදේශ පිටුවේ. තායිවානයට ප්‍රහාරක යාන අලවිය නවත්තන්න චීනය ඇමරිකාවට අනතුරු අඟවයි. මුකේෂ් අම්බානි ඉන්දීය ප්‍රකෝටිපති ලැයිස්තුවේ නැවතත් 7 වෙනි වතාවටත් මුල් තැනට ඇවිල්ලා. ස්ත්‍රී දූෂණ චෝදනාව මත ප්‍රකට හාස්‍ය නළු බිල් කොස්බිට සිරදඬුවම් නියම වෙලා තිබෙනවා. ඒ අතරේ බලන්න වම්පස පහළම තියෙන චාරූපයෙන් ලස්සන පරිසරය සීකිම් හිදී ලෝට විවෘත කරන ඉන්දියාවේ 10 වෙනි ගුවන් තොටුපළ. සමහරේ වටේ ඉන්දියාව උදාහරණට ගන්න හදනවා. ගුවන් තොටුපළවල් කීයද මේ? 100. දෙකක් හදාගෙන එකට ෆ්ලයිට් එකක් නැතුව අපි දුක් විඳි. 10 වෙනි ගුවන් තොටුපළලු. ඒක ලෝකයේ සුන්දරම වයින් එකක් වාටත් පත් වෙලා තිබෙනවා කියලා කියන්නේ. යන්ද ක්‍රීඩා තොරතුරු වලට ක්‍රීඩා තොරතුරු පටන් ගන්න වෙලා තියෙන්නේ අර්ජුන දයාසිරි ගැටුමෙන්. අර්ජුනගේ ප්‍රකාශයට දයාසිරිගේ උත්තර මෙන්න පත්තර. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කෑවේ මම නෙවෙයි රණතුංග පවුලයි. දයාසිරි ජයසේකර කියන්නේ පැතුම් ශ්‍රී විජේරත්න ලියන්.
අපි කියවන්න නැතුව කියන දේ අහගෙනම දක්ෂ මිනිස්සු ටික ඉන්නවා හොරකම් කරන දක්ෂ මිනිස්සු ටික හිටියා මේ සියල්ලම එක එක හොලා ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරලා තියෙනවා මේකට මූලික අඩිතාලම දාලා දුන්නේ දාසිරි ජයසේකර හිටපු ක්‍රීඩාමත්තුමා දාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරලා සිටියා ඔබතුමා ඉන්නකම් මේ ක්‍රිකට් ක්‍රීඩාව හදාන්න හම්බෙන්නේ නැහැ කියලා දාසිරි ඔය කියන්නේ බුකිපාලගේ කතා දාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනි බුකිසිරි කියලා වැරද්දක් නොකරපු මිනිහෙකුට මේවා අහගෙන ඉන්න හරි අමාරු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟේ එතුමා පෙරදුන දවසේ ඉඳලා එතුමා හදාගත්ත සේව් ද ස්පෝර්ට්ස් කියලා වැඩසටහන සම්පූර්ණයෙන් දාසිරි ජයසේකරට මඩ ගැහිමේ වැඩපිළිවෙල තමයි ඒක කරේ. බුකි කරුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා රෑ එළිවෙනකල් කකා බිබි හිටියේ මම නෙමෙයි. පාසල් යන කාලේ ඉඳලා තිලංග සෝමතිපාල මහත්තයා ගෙදර ගිහිල්ලා කකා බිබි හිටපු කෙනෙක් තමයි අර්ජුන රන්දුරු. එතකොට ඒ කනකොට මොනකොට දන්නේ නැද්ද තිලංග සෝමතිපාල මහත්තයා බුකිකාරයෙක් කියලා. තිලංග සෝමතිපාල මහත්තයාගේ සභාපතිත්වය යටතේ 1998 2000 ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිකව ධම්මික රණතුංග. ශ්‍රී ලංකා නායකයා අර්ජුන රණතුංග. උපසභාපති ප්‍රසන්න රණතුංග. විධායක සභික නිශාන්ත රණතුංග. දේ ඉඳන් රෑ වෙනකල් බුකිකාරයෙක් එක්ක බුදිය ගත්ත කට්ටිය. රණතුංග පවුල ඇයි තරහ වෙන්නේ තිලංග සෝමතිපාල මහත්තයත් එක්ක? තමන්ගේ මවට රජයෙන් තීරුබදු රහිතව ලබා දෙන වොල්ලෝ රතයක් වැඩි මිලකට ක්‍රිකට් පාලක මණ්ඩලයට වික්කා. ඒ පළවෙනි එක. දෙවෙනි එක රූපాయని විකාශන අයිතිය පිළිබඳ කොන්ත්‍රාත්තුව ප්‍රධාන විධායක නිලධාරිවරයා විදිහට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුවට නොකිය ගිහිල්ලා මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඒ අනුව උපසභාපති ප්‍රසන්න රණතුංග මහත්තයාත් විධායක සභික නිශාන්ත රණතුංග මහත්තයත් ඉන්න විධායක සභාවේ තීරණයක් ගත්තා ධම්මික රණතුංග මහත්තයාව අයින් කරන්න. එදා ඉඳලා තමයි තිලංග සුමති පහල මහත්තයා අර්ජුන රණතුංග මහත්තයයි තරහ වෙන්නේ. දැන් අපිට චෝදනා කරනවා බුකි කරුවන්ට අපි උදව් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි අර්ජුන රණතුංග මහත්තයාගේ බ්‍රෝකරින් කම්පැනි එක තමයි මුළු කණ්ඩායමෙම රක්ෂණේ බාරව කටයුතු කරේ. ඒක සදාචාරාත්මකද සදාචාරාත්මක නැද්ද? 2011 වර්ල්ඩ් කප් එක. ෆයිනල් මැච් එක. කලින් දවසේ අර්ජුන රණතුංග ඉන්දියාවේ ප්‍රෙස් එකක් තියලා කිව්වා ලංකාව අනිවාර්යෙන් පරදිනවා කියලා. වර්ල්ඩ් කප් එකේ දිනමු නායකයා. ඇයි මේ? දිනනවට කැමති නැහැ. වර්ල්ඩ් කප් එකක් හෙට දිනුවොත් එහෙම අර්ජුන රණතුංග පවුදාඋදේ පපුව පැල්ල මැරනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දේ දිනන්න බැරි නම් තිලංග සුමති පාලත් එක්ක දෙයනේ මම මොකද කරන්නේ? අපේ අයියලා මල්ලි 20 දවසක මගේ අමාත්‍යංශේ පැත්ත පලාතකට වද්දගෙන නැහැ මගේ හත් දෙනෙක් ඉන්නේ. එහා පාලනේ හදපු මිනිහා ඉස්සල්ලාම ඇවිල්ලා මොකද්ද කරේ? ධම්මික රණතුංගෝ ගැන දාගත්ත වරාය සභාපති විදියට. වරාය සේවකයෝ හූ කියලා ගහලා පැන්නුවේ වරාය. අර්ජුන රණතුංග මහත්තයා කියන්නේ ඔයා ක්‍රිකට් ටෝන එකක් කරගන්න. මොකද ක්‍රිකට් කෑවේ මම නෙමෙයි. ක්‍රිකට් කෑවේ ඔයාලගේ පවුල. කතාව දුරදිග යන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ අතරේ ඇන්ජලෝ මැතිව්ස් මෙදාස්වල මාතෘකාව සියල්ලම ක්‍රීඩකයෙක්ගේ නායකයාගේ හිටපු නායකයාගේ කරපිටින් දාලා අවසන් කළ හැකිද? අනිත් අයට වගකීම් වලින් මිදෙන්නට පුළුවන්ද? එවැනි සමාජ කතිකාවතක් ඇතිලා තිබෙන වෙලාවක ඊයේ පැවති මාධ්‍යමයේදී දැනගන්නට ලැබුණු කාරණා මෙන්න. මැතිව්ස් ඉවත් කළේ ශාරීරික යෝග්‍යතාව නිසා. හතුරුසිංහ කියයි අසේල විතාන ලියන්. ඇත්තටමද? ප්‍රශ්නාර්ථය අහන්න. ඒ අතර ඊළඟට දන්නවත් දැන් ආසියානු කුසලාන අවසානය දක්වා කිරුළු සොයාගෙන යන ගමනේ අවසන් සටනට සුදුසුකම් ලැබුවේ කවුද කියලා ඉන්දියාව පහසුවෙන් එතනට ආවා. කොහොම හරි එතනට ගත්තා රිංග ගත්තා බංගලාදේශේ. මෙන්න සටහන. පාකිස්තානයට පහර දුන් බංගලාදේශයේ අවසන් මහා සටනට අසේල විතාන අබුඩාබි සිටයි ලියන්නේ. නයි නටවයිද අවසන් මහා සටනේදී. බලාගෙන සිටමු විරාමයකුත් ගමු. මෙන්න දැන් කාතුන් පෙළ ආරම්භ කරන්න අද දිවයිනේ උදේ විමල සිරිගේ පුරසාරා. සර්ගෙත් පාර්ලිමේන්තු තහනම් කළොත් මොනවද කරන්නේ? පඩි කැපෙනවා කියලාද දීමන අඩු වෙනවා කියලාද තමන්ගේ වැඩපොලක් කරගෙන ඉන්න එකනේ බං. පුටුවේම නින්දක් දාන්න තමයි ඉතින් නැති වෙන්නේ. දුක තියෙන්නේ පුටුවේ දාන නින්ද නැති වෙන එකලු. මේ දිවයිනේ තරස්සින්ගේ බෙම්පියා ජනාධිපතිද කොහෙද ඇවිල්ලා බෙම්පියාට කියනවා අනාගතයේ අගමැතිට තමයි බලය තියෙන්නේ. දූෂණයේ වංචාවෙන් තොර අගමැතිවරයෙක් තමයි මේ රටට ඕන බෙම්පියෝ. බෙම්පියානෝ එතකොට සර් බැංකු ලොක්කා. තොර බැංකු ලොක්කා කොහොමද කියලා තමයි බෙම්පියාගේ ප්‍රශ්නේ. මේ අදපත්තරේ අවන්ත ආටිගලගේ කාටූන් එක. ඇමරිකන් කාර්යා එහා පැත්තේ ඉඳන් USA ආධාර ඇමරිකානු ආධාර කියන මොකක් දෙකක් පෙන්නුම් කරනවා. ඔබට තේරෙනවද මේ මොකද්ද කියලා? මෙහා පැත්ත බැලුවම තේරෙයි. ඒක දිහා බල්ලා රටේ දේශපාලනය හරියට මේ විදියට හිනා වෙද්දී ඔවුන්ට එතනට යන්න අමාරුයි. චීන ආධාර කියන කොහොල්ලක් ගුලියෙයි ඇල්ලා ඉන්නේ. තවත් කොහොල්ල ගුලියක් දික් වෙන ආකාශකයක් තමයි කාටුන් එකේ ඇඳලා තියෙන්නේ. යම් රුපියලට නිමල් ජයශාන්තගේ කාටුන් එක මෙන්න. මේ බලන්න රුපියල බෙල්ලෙන් ඇදගෙන අරගෙන යන්නේ කවුද? රටත් එක්කමයි අදින්නේ. ඩොලරේ කියන සරුංගලේ
මෙන්න රුපියල රටත් එක්කම වැටෙන්න තියෙන්නේ තව ඩිංගයි. තලංගම ජයසිංහගේ පලාමල්ල මේන්න. රාජදාස කියනවා බුලත් විටත් රුපියල් 10කින් නැගලස ඒතුබාගේ උත්තරේ. රුපියල අප්‍රමාණය වෙලා බං මේක ට්‍රම්ප්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. ඔන්න උත්තර. එතකොට දාසහපලානගේ ස්වාරිස් ලංකාදීපේ. හිටපු ජනපති මහින්ද නමිනුත් උදාගමක් ඉදි කරනවා සජිත් කියන්. ඒ කතාව ඇහිලා අගමැති නමක් අරගෙන ඇවිල්ලා අහනවා ස්වාරිස්ගෙන් මේ නම හොඳ නැද්ද බං බලන්න නම රාජපක්ෂ ණයගම. හොඳ නැද්ද අහනවා රාජපක්ෂ ණයගම. මේ මව්බිමේ MD වීරරත්නගේ කාටෝන් එක. කුමාර වෙල්ගම කියනවා ණයගෙවල රට හදන්න මහින්ද මහත්තයාට පුළුවන් කියලා. එතකොටම ජන හිටපු ජනපති පැනලා කියනවා රාජපක්ෂලාට රාජපක්ෂලාට. වෙල්ගම කියන්නේම මහින්ද මහත්තයාට. ඒනට කියනවා රාජපක්ෂලාට රාජපක්ෂලාට. සුජීවගේ විගඩම් කවිය මෙන්න. රුපියලේ මලගම ළඟ අඬනවා කෙනෙක්. කාටත් දුක කියා රුපියල යන්න ගියා. ඉන්නෙමි මමත් ඒ දුක ළඟ සතුට තියා. සිදුවිය කියන්නට දුක් බර කවක් ලියා. ආවෙමි මල ගෙදර කුලියට අඬන නියා. බන්දුල කුලියට අඬන්න ඇවිල්ලා. මේ ලංකාදීපේ දාසගේ කාටෝන් එක බලන්න. මෙන්න දෝලාවක අරගෙන යනවා වගේ පෙන්නුම් කරන්න හිටපු ජනපති මහින්දව. බන්දුල තමයි පෙරගමන් යන්නේ. GL ඉන්නවා, විමල් සාඋදේ ඉන්නවා. බැලින්නම් හිටපු ජනපතිව මේ දවස්වල සෙට් එක අරන් යන්නේ රුපියල උඩ තියලා. ලංකාදීප තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්න. 2015 පළවා හැරිය යකා වාගේ ඉන්නේ දැන් පේවස් රකින කොකා. රවටා මුළු රටම බලයට පැමිණි එකා ගිනි ගෙඩි දෙවයි ජනතාවගේ පැතුම මකා. ගිය ආණ්ඩුව ගැනයි දැන් ආණ්ඩුව ගැනයි ආණ්ඩු දෙකම ගැනයි එදීලා තියෙන්නේ කවියකේ. මේ වෙනම කතාවක්. MD වීරරත්නගේ මාර්සිපාල් අම්මා කියනවා පරිසරයත් කවදා හෝ උසාවියයිලු පරිසරය. එතන මාර්සිපාල් කියනවා ඒ ඉතින් පරිසරයක් ඉතුරු වුණොත්නේ උසාවියන්ටත් පරිසරයක් ඉතිරි වෙන්න එපයි. දවසේ 14 විදුර අබේනායකගෙන් නායකයෝයේ සෙල්ලං ලාමට ඇන්ද නාටක පෙළකි පොදු ජනයා රසවින්ද හෙළුවැලි රංගමඩල පිදුරංගල කන්ද කෝදැන් විජේදාසලාගේ පිටකොන්ද. පිදුරංගල ගැන සෙට් එකක් තියෙනවා. මේ තිලකගේ තුන්මංසල කවි. මිනිසුන් මරණ හිටි හැටි අතර මග නිරුවත පෙන්නනා පොදුබිම් වලට නැග අමුතුම පරපුරක් බිම උනි නුවන හිඟ පෙන්වති දහම් දිවයින වල් වදින වග. තවත් එකක් තියෙනවා ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් මෙන්න අද පත්තරේ. දෙන්නෙක්ගේ කතාබහ. පිදුරංගල රජමහා විහාර ගලට නැගපු කොල්ලෝ පශ්චාත්භාගය පෙන්නලා. උන්දලාගේ මොලේ තියෙන්නේ ඔතනනේ මොල ප්‍රදර්ශනයක් පවත්වන්න ඇති කියලයි කියන්නේ. මොලේ වසා ඇත කියලා සඳහන් කරලා තියෙනවා අර වහලා ඉවර වෙලා. ඒ අතරේ මෙන්න අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. පිදුරංගලට ගොඩවී ගැලව්ව සලුව කොල්ලන් සොයා නීතිය යයි සුලුව බල්ලා මාක් කරමින් රුපියල තැලුව සෙල්ලක්කාරයොත් පෙන්නන් ඇත හෙළුව. ඊළඟට මව්බිම් පත්තරේ MD වීරරත්නගේ තවත් කාටෝන් එකක් මේ. නෝනා කියනවා ඉස්සර සැක්කාරයෝ එක්කන් ගියානේ ආයුධ පෙන්නන්න. මාත්‍යා කියනවා දැන් එක්කන් යයි පිදුරංගල කියලා. අවසානයේ ගන්න සූදානම් වෙන්නේ අන්තර්ජාතික තෙත්බිම් නගරය කියලා කොළඹ නම් කරාලු. මෙන්න රාණි කියනවා ඒක සාධාරණයි කියලා. අහන් අවසානයට අද ජනරාණි කාටෝන් එක. පුරවැසියෙක් පත්තරේ බල්ල කියනවා කොළඹ අන්තර්ජාතික තෙත්බිම් නගරය කියලා නම් කරලාලු. ඒක නම් විද්‍යාත්මක විදියට කළා. ඈ ඒ ඇයි? ඇයි පොඩි වැස්සකටත් ධන හිසක් ගාවට යට වෙනවනේ. ඒ හින්දා කොළඹ තෙත්බිම් නගරේලු. අම්මෝ ඒක. අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගි.